Srinakan style cooking. සුබ දවසක් හැමෝටම. අද අපි හදන්නේ කෝනිස මැල්ලුමක්. අපිට ඕන කරන දේවල් මොනවද කියලා බලමු. අපිට ඕන වෙනවා කෝනිසෝ. ඒ වගේම වතුර ටිකක් ඕන වෙනවා. පොල් කිරි, ලුණු, රතු බොම්බයි ලුණු කපලා මේ වගේ පොල් ටිකක් ඕන වෙනවා. ටෙම්පරා අඳුරට අපිට ඕන වෙනවා චූටි රතු ලුණු ගෙඩි හීනෙට කපලා මිරිස් කර දෙක තුනක් ලුණු වතුර දාගෙන අමිරිස් කරල් දෙක තුනක් අමිරිස් කරල් දෙකක් ඇති. ඊට පස්සේ අපිට ඕන වෙනවා කරපිංචි අරම්පේ. තුන පහේ වලින් අපිට ඕන වෙනවා කහ, ලුණු, අතුමිරිස්, උලුහාල්, පොල් තෙල්, ඒ වගේම දෙහි අඹුල් ටික. දැන් මේ ටික එකතු කරගෙන තමයි අපි ඉස්ස මැල්ලුම හදන්න හදන්නේ. එහෙනම් අපි හදන හැටි බලමු. ඒ වගේම ඔයගොල්ලෝ මගේ මේ කෑම බල හදලා රසන මට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. යාළුවොත් එක්ක ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න, ලයික්ස් දාන්න. ඔයගොල්ලෝ උදව්වක් ඔයගොල්ලෝ මට කරන. ඉතින් අපි එහෙනම් මේ ඉස්ස මැල්ලුම හදන හැටි බලමු. අපි එහෙනම් ඉස්ස මැල්ලුම හදමු. මේ තියෙන කෝනිස්සෝ. එතන කෝප එකමාරක කුරීස කියලා මම ගුණන කලින් කිව්වා අපි මේක දාගමු වාදිනෙකට. ඊළඟ අපි ඒකට ගැතු කරගන්නවා අපේ මේ ලුණු කපාගත්ත මේ ලුණු. ඒ වගේම අපි මිරිස් කුඩු තේ හැන්දයි කපලා තේ හැන්ද ලුණු කුඩු කපලා තේ හැන්ද කහ තේ හැන්දි කාලා ඒ වගේම උලුහාල් ටිකක් වෙන දාගන්න කහ හැන්දි කාලක් විතර ඒ වගේම මේ අවමිරිස් ඒ ටිකක් දාගන්නවා අවමිරිස් කරල් දෙකක් විතර ඊට කපා ගන්න දැන් අපි මෙතන තියෙනවා වතුර කෝප්පයක් තියෙනවා කිරි තියෙනවා අපි දැන් මේක පොඩ්ඩක් දිය කිරි වගේ ටිකක් හදා ගන්න ඕනේ ගොඩාක්ම දිය කිරි නෙවෙයි තරමකට මම ඒකට කිරි කෝප්ප භාගයක් ගන්නවා මේ වගේ කිරි කෝප්ප භාගයක් දාගෙන ඒකට මම දා ගන්නවා වතුර කෝප්ප කාලක් සෝරි වතුර කෝප්ප කාලක් දාගන්න දාලා ඒක කලව ගන්නලා එතකොට ඒක යන්තම් මිටි කිරිත් නෙමෙයි දී කිරිත් නෙමෙයි වැඩි ඝන කිරි එකක් නෙමෙයි ඒක නිසා අපි එහෙම කරගත්තේ දැන් අපි මේක දාන්න ඉස්සෙල්ල හොඳට මේක අපි අනා ගන්න මේ විදියට හොඳට අනා දැන් මේක හොඳට ඇනුවට පස්සේ අපි ඒකට දා ගන්නවා අපි පොල් කෝප්පය. මේ තින්නේ පොල් කෝප්පේ. ඒක දැලා අපි හොඳට කනවා. කලින් කුණිස්ස හොදලා දෙ පාත්‍ර බේරලා තියාගන්න. කුණිස්ස හොදනකොට ඉස්ස වගේම තමයි දෙහි මිරි කළා. හොදගන්න ඊට පස්සේ දෙහි ටික මේක තියාගන්න දැන් අපේ ඉස්ස ටික කොහොම ජාති ටික හොඳට ඇනිලා දැන් අපි මේකට දාගන්නවා අපේ කිරි ටික දැන් අපි මේක අනාගතට පස්සේ අපි අතර තුර ලිප ඕන් කරගමු දැන් මේ අපි හදාගත්ත කිරි එක දැන් සාමාන්‍ය ගාන පදම බලා ගන්න නම් මේ හැන්දි අනිත් පැත්ත අරගමම අර ගොඩාක්ම දැවටිල්ල නැති මේ ගානට වගේ ගන්න ඊළඟට අපි මේ කිරි ටික මේ පුරුස ටිකට දාගන්න. දාගෙන ඒකත් හොඳට අනා ගන්නවා. දැන් අපේ හට්ටිය රත් වෙලා තින්නේ. දැන් අර අනාගත්ත ඉස්ස ටික අපි මේකට දාගමු.
දැන් අපි මේ වගේ පුඩිකින් වහලා විනාඩි 7ක් 8ක් වගේ තැම්බෙන්න. අපි දැන් මේ තැම්බෙන්න අතරතුරේදී පොඩ්ඩක් ඇරලා මේක පෙරලමු. අතරකින් දැනගම්ම තැම්බෙන්න. දැන් අපි ඇරලා බලමු. දැන් අපේ මැල්ලුම හිඳිලා තියෙන්නේ. මේ ගන්නට හිඳිලා තියෙන්නේ. දැන් අපි මේක ලිප ඔෆ් කරලා තව භාජනයකට මේක අයින් කරගමු. මොකද අපි මේක දැන් ඊළඟට තෙම්පරාදුවක් දාන්න. මේක හදනකොට හරි සුවඳයි. මේ හට්ටියටම තෙම්පරාදු හදාගමු. දැන් අපි මේකට ආපෝ ලිප ඔන් කරලා වැඩි ගින්සා මණින් මඩ ගින්දරේ තියලා තෙල් ටිකක් දාගමු. මේ සෙන්දක් විතර. දැන් අපි ඒකට දාගන්නවා අර හීනියට කපාගත් රතලු. එකම දාගන්නවා රම්පේ මේ වගේ චූටිට කපාගත්ත කරපිංචයි. දැන් මේක ලුණු ටික ඩිංග හොඳට බැදෙන්න ඕනේ. ඒකම අපි ගාව තියෙන මෙහෙම ලුණු වල දාලා පුරවගත්ත වේච මිරිස් කරල් දෙක තුනක් කඩලා ඒකත් දාගන්න. දැන් අපේ ලුණු ටික ගානට බැදිලා දැන් අපි අපේ මැල්ලුම එකතු කරමු. ඉතින් දැන් අපි ලිප වහමු. දැන් අපි මේකට දෙහි ඇඹු තේ හන්දක් විතර දාලා බලමු ඉස්සරලා. මේ තියෙන දැන් අපේ මැල්ලු මොතර හැදුවා තියෙන්නේ. නම් අපි මේක දී සිට දාගමු දැන්. මෙතින් අපි අද හදාගත්ත කුනිස්සම් මැල්ලුම ඔගොල්ලෝ මේක හදලා බලන්න. මේක හරිම රසයි. ඉඳිආප්ප එක්ක උදේට හීල් බත් එක්ක කන්න පුළුවන්. හරිම රසයි. අපි ඊළඟ සතියෙත් මේ වගේම රසවත් කෑමක් එක්ක හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.